මෙතැන් පටන් ගුවන් ගන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය. විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසාගෙන එන සැබෑ හඬ වැඩසටහනයි. විවිධත්වයට ගරු කරමින් සාරධර්ම සුරකින සමාජයක් ගොඩනැගීම සඳහා දක්ෂිණ ලංකාවේ යොවුන් පරපුරේ අදහස් සඳහා ඉඩ හසර ලබා දෙන ගුවන්විදුලි වැඩසටහන සැබෑ හඬ. අයිබෝවන් සැබෑ හඬ රැගෙන ඔබ හමුවන මම අජිත් වසන්තෑපා. විවිධත්වයට ගරු කරන සමාජයක් වෙනුවෙන් යොවුන් පරපුරේ අදහස් සඳහා ඉඩහස්සර ලබා දෙන සැබෑ හඬ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනටයි ඔබ අද දවසේ සවන් දෙන්නේ. පසුගිය වැඩසටහන් මාලාව පුරාම සාමය හා සංහිඳියාව පවත්වාගෙන යාමට යොවුන් පරපුරේ අදහස් එක් කරන්නට අපි අපේ සමාජය වෙනුවෙන් කටයුතු කළා. ඉතාම වැදගත් වූ අදහස් රාශියක් සමාජගත කරන්නටත් අපට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම තරුණ තරුණියන්ටත් අපේ රටේ සාමයේ සහෝදරත්වය හා සංහිඳියාව වෙනුවෙන් ඔවුන් සතු අත්දැකීම් මෙන්ම ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නටත් අවස්ථාව ලබා දීම වැදගත් කොට සලකමින් ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය සැබෑ හඬ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා. අද දවසේත් සැබෑ හඬ වැඩසටහන නිමාවේදී ඔබ වෙත පැනයක් යොමු වෙනවා. ඒ පැනයට පිළිතුරු වගේම සාමයේ සහෝදරත්වය හා සංහිඳියාව අපේ රට තුළ ගොඩනැගීම වෙනුවෙන් ඔබේ සිතුවිලි නිර්මාණශීලීව යොමු කරමින් වටිනා ත්‍යාග දිනා ගන්නටත් ඔබට පුළුවන්කම තිබෙන බව සිහිපත් කරනවා. ඒ නිසාම අපි ආරාධනා කරනවා රැඳෙන්න කියලා මෙතන සිට ඔබට සුපුරුදු සැබෑ හඬ සමගින්. විවිධත්වයට ගරු කරමින් සාරධර්ම සුරකින සමාජයක් ගොඩනැගීම සඳහා දක්ෂිණ ලංකාවේ යොවුන් පරපුරේ අදහස් සඳහා ඉඩ හසර ලබා දෙන ගුවන්විදුලි වැඩසටහන සැබෑ හඬ. මේ සතියේ සැබෑ හඬ හම්බන්තොට අගුණකොළ පැලැස්ස කොට්ටාශේ යෞවනයන් සමග. ඇත්තටම රටක් සමාජයක් වෙනස් වෙන නම් මුලින්ම පුද්ගලයා වෙනස් වෙලා ඉන්නවම. ඇත්තටම අපේ රටේ ගැටුම් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ, කියන්නේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප තමයි බලපාල දෙන්නේ. ඔබ කියපු කාරණේට මම එකඟ වෙනවා. මොකද ක්‍රීඩාව කියන්නේ තරා විද්‍යාවකින් ජීවිතයේ ජය ගැනීමේ තෝතැන්න. ජනමාධ්‍ය තුළින් අපිට ඒ පැත්තේ වෙන දේවල් පවා අපිට දැනගන්න පුළුවන්. අපි ජීවත් වෙන මේ පුංචි ශ්‍රී ලංකාව මීට වඩා ගොඩක් දියුණු රටක් වෙලා තියෙන තිබ්බා. මිනිස්සු තුළ සාමය වගේම සංහිඳියාව මීට වඩා තිබ්බනම් තරුණයන් තමයි රටේ අනාගතය. ඔවුන් කරන ක්‍රියාකාරකම් අනුව තමයි රටක් ගොඩනැගෙන්නේ. විවිධත්වයට ගරු කරමින් සාරධර්ම සුරකින සමාජයක් ගොඩනැගීම සඳහා දක්ෂිණ ලංකාවේ යොවුන් පරපුරේ අදහස් සඳහා ඉඩ හසර ලබා දෙන ගුවන්විදුලි වැඩසටහන සැබෑ හඬ. අද හම්බන්තොට අඟුලුගල පැලස ප්‍රදේශයේ තරුණ පිරිස සමගින් ගෙනෙන දෙවැනි වැඩසටහනට ප්‍රවේශයක් ලෙසයි ඔබ ඒ අදහස් වලට සවන් දුන්නේ. අපි අද දවසේත් ඔවුන් සමගින් පසුගිය සතියේ වගේම සැබෑ හඬ වැඩසටහන ගෙනෙන්නට අදහස් කළා. ප්‍රදේශයේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නට අප සමගින් එක්වන්නට සූදානම්. අපි ආරාධනා කළා අද දවසේ සැබෑ හඬ සමගින් එක්වන්නට මෙත්මි නවෝද්‍යා, දිනෙත් නිම්සර, එවැගේම අඟුලුකොළ පැලැස්ස යෞවන සමාජයේ අමන්දා ඉඳුමිනි, අඟුලුකොළ පැලැස්ස යෞවන සමාජයේ කවීෂ ජනිත් සහ මැදයාල යෞවන සමාජයේ අචලා ලක්මිනිටත් රවින්දු මදුෂාන්ටත්. අපි අද දවසේදී සැබෑ හඬ තුළ මුලින් එක් කරගන්නට සූදානම් මෙත්මි නවෝද්‍යා. අඟුලුකොළ පැලැස්ස ප්‍රදේශයේ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් අප සමග එක්වන්නේ. කැමති ඔබෙන් අහන්නට මුලින්ම විශේෂයෙන්ම මේ රටක් සමාජයක් සාමකාමී වෙන්න මිනිසුන් තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ඔබට තිබෙන අදහස කුමක්ද කියලා. ඇත්තටම රටක් සමාජයක් වෙනස් වෙන නම් මුලින්ම පුද්ගලයා වෙනස් වෙලා ඉන්න ඕන. සමාජයක තැනුම් එක කියවන්නේ පවුල. පවුල තුළින් ඇතිවන සමගිය සාමය මත තමයි සමාජයක ගොඩනැගීම රඳා පවතින්නේ. සමාජය යහපත් විදියට ඉස්සරහට යනව නම් රටක් විදියට අපිට ඉස්සරහට යන්න මං හිතනවා ගොඩක් ලේසියි කියලා. ඔතෙන් විශේෂම අපේ වගේ රටකට මේ සාමකාමී බව, සහෝදරත්වය වඩාත් වැදගත් වෙන්නේ ඇයි කියලාද ඔබ හිතන්නේ? ලංකාව කියන්නේ ඇත්තටම මවන්නන් සිටින රටක් කිව්වොත් නිවැරදි.
අපේ මිනිස්සුන්ගේ මොලේ ඇතුළේ තියෙනවා ඇත්තටම හැකියා සම්භාරයක්. ඒව එළියට ගන්න පුළුවන් විදිහට අපි තරුණය වශයෙන් එහෙම මොනවා හරි වැඩක් කරනවා නම් මං හිතනවා ලංකාව සමගිය එක්ක බැඳිලා මීට වඩා ලොකු ගමනක් යයි කියලා. දැන් මේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වගේ විවිධ ජනවර්ග පිළිබඳවත් අපි අපේ රටේදී කතා කරනවානේ. එවැනි රටකට මේ කියන සහෝදරත්වය කොච්චර වැදගත් වෙනවද ඉස්සරහට යන්න? ජාතික සමගිය හා ආගමික සහජීවනය කියන්නේ ඇත්තටම රටක පැවැත්මට ගොඩක්ම උදව් වෙන කාරණාවක්. තරුණය වශයෙන් අපි හිතන්න ඕන දෙයක් තමයි එකිනෙකාගේ මතවලට ගරු කළා අපි අන්‍යයන්ක සහයෝගයෙන් වැඩ කරනවා නම් මං හිතන්නේ ඇත්තටම ප්‍රදේශයක් ගත්තත් අඟනකොළ පැලැස්සේ ප්‍රදේශය වුණත් පන්සලක් විතරක් පවතින ප්‍රදේශයක් නෙවෙයි. පල්ලිය කෝවිල කියන්නේ ඇත්තටම ආගමික සහජීවනය පෙන්වන මූලික කාරණා විදියට බහුආගමික මධ්‍යස්ථාන පැවතීමම අපිට ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. දිනෙත් නිම්සර අපි එක් කර ගන්නවා සැබෑහඬ සමගින් අද දවසේදී. දිනෙත් දැන් ඔබත් බොහොම තරුණ කෙනෙක්, ඔවිනුත් අහන්නට කැමති ඔබටත් මේ අඟුලකොළ පැලස ප්‍රදේශයේ වගේම අපේ රට පිළිබඳව, රටේ ජීවත් වෙන තරුණ කණ්ඩායම්, රටේ ජීවත් වෙන පුරවැසියෝ පිළිබඳවත් අවබෝධයක් තිබෙන කෙනෙක්. ඉතින් දැන් මෙන්න මේ කාරණාත් එක්ක බලද්දී ඔබේ අදහසට අනුව ඇයි අපේ රටෙත් හිටපු ගමන් විවිධ අවස්ථාවල විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙන්නේ? ඔව්, ඇත්තටම අපේ රටේ ගැටුම් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ, කියන්නේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප තමයි බලපාල තියෙන්නේ. කියන්නේ දැන් පුද්ගලයන් දෙදෙනෙක් අතර සාමාන්‍යයෙන් කෙනෙක් කිව්වොත් මෙහෙමයි මේ කියලා එයාගේ මතේ ඉදිරිපත් කරොත් අනිත් පුද්ගලයා කැමති වෙන්න ඕනේ ඒ පුද්ගලයාගේ මතයට ගරු කරන්න. එහෙම මතවලට ඒ ගරු, ඒ කියන්නේ පුද්ගලයන් අතර ගරු කිරීමක් නැති වුණාට පස්සේ තමයි සමාජය තුළ ගැටුම් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ මම නම් දකින විදිහට. මොකද මෙන්න මේ තත්වයන් අවම කරගන්න මේ තරුණ කණ්ඩායම් අතර, තරුණ පිරිස අතර අපිට මොනවද කරන්න පුළුවන්? ඇත්තටම තරුණ කට්ටිය එකතු වෙලා, ඒ කියන්නේ සමාජය ගත්තට පස්සේ ඒකේ ගැටුම් නැතුව, ඒ කියන්නේ සමාජය හොඳට ගෙනියන්න තරුණ පිරිස අතර, ඒ කියන්නේ සහජීවනය ඇති වෙන්න එකමුතු වෙලා වැඩ කරන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ සමානේ වැඩසටහන් තියෙනවා, ලේ දන් දීමේ කඳවුරු වගේ, ඒ වගේ එකමුතු වෙලා සිද්ධ කරන වැඩසටහන් වලට කට්ටිය යොමු කරගන්න ඕනේ, ඒ කියන්නේ තරුණ පිරිස. එතකොට ඒ කට්ටියන්ගේ අතර ඇති වෙනෝනේ මේ එකමුතුතාවයේ සහජීවනය. හොඳයි, බොහොම ස්තුතියි. අපි එක් කරගන්නවා අඟුරුකොළ පැලැස්සේ යෞවන සමාජයේ නියෝජනය කරමින් අප සමග එක්වන අමන්දා ඉඳුමිනි. දැන් මේ ක්‍රීඩාව හැම වෙලාවෙම සාමූහිකත්වයේ ගොඩනගනවා කියලා කියනවා. හැබැයි කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩාව අවසානයේදීම ගන්න රණ්ඩු කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් නමුත් මම ඔබෙන් අහන්නට කැමතියි මේ ක්‍රීඩාව වැනි දේවල් කොහොමද අපේ රටේ තරුණයින් අතර එකමුතු බව ඇති කරන්නට, ගොඩනගන්නට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ? ඇත්තටම ඔබ කියපු කාරණේට මම එකඟ වෙනවා. මොකද ක්‍රීඩාව කියන්නේ තරා විද්‍යකින් ජීවිතය ජය ගැනීමේ තෝතැන්නක්. ඒ වගේම ක්‍රීඩාවේදී අපි මුලින්ම අපේ ක්‍රීඩාව කිරීම තුළින් අපේ සාමය, ඒ වගේම සංහිඳියාව, එකමුතුකම, සහයෝගය, මේ හැම දෙයක්ම ක්‍රීඩාව තුළින් ලැබෙනවා අපිට. ඉතින් ක්‍රීඩා කරන පුද්ගලයෙකු අනිවාර්යෙන් එම සාධක තිබිය යුතුයි. ඒ නිසා කිසිම ආකාරයකින් ගැටුමක් ඇති වෙන්න බෑ. හොඳයි, ඔබෙන් අහන්නට කැමතියි විශේෂයෙන්ම සමාජයක් ගත්තම තරුණ පිරිස අතර, වැඩිහිටි පිරිස අතර මේ එකමුතු බව රඳවා ගන්නට ප්‍රාදේශීය වශයෙන් ජීවත් වෙන අපිට තනි තනියෙන් කළ හැකි දේවල් පිළිබඳවත් ඔබට අදහසක් තිබෙනවද? තනි තනියෙන් අපිට පුළුවන් යම් කිසි සංවිධානයක් මගින් ඔවුන්ව දැනුවත් කරන්න. ඒ වගේම පන්සල, පොලිසිය භාවිතයෙන් අපිට පුළුවන් ඔවුන්ව විවිධ ආකාරයෙන් ඔවුන්ට ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ සංහිඳියාව, පැවැත්ම ඔවුන්ට හඳුන්වලා දෙන්න අපිට හැකියාව තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. සැබෑහඬ සමගින් එක්වන්නේ අඟුරුකොළ පැලස්ස ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අදහස් වලටයි අපි ඉඩකඩ ලබා දෙන්නේ. කවිෂ ජනිත් අපි සමගින් එක් වෙනවා. දැන් කවිෂගෙන් විමසන්නට කැමති, ශ්‍රී ලංකාව වගේ රටක, මේ අපේ රටක මිනිසුන් අතර ඇති බැඳීම පවත්වාගෙන යන්න ජනමාධ්‍ය වෙත මොන වගේ කාර්යභාරයක් පැවරිලා තිබෙනවා කියලාද ඔබ හිතන්නේ? ටිකක් වෙනස් කාරණයක් පිළිබඳව ඔබ විමසන්නේ. ඇත්තෙන්ම ගත්තොතින් මේ ජනමාධ්‍ය ගත්තම තියෙනවා මේ හැමදේම මේ හොඳ පැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඒ පැත්ත ගත්තොතින් නම් ජනමාධ්‍ය අතින් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ
යාපනය පැත්ත ගත්තොතින් අපි මොනවද වෙන්නේ කියන හරි මේ දන්නේ නැත්තම ජනමාධ්‍ය තුළින් අපිට ඒ පැත්තේ වෙන දේවල් පවා අපිට දැනගන්න පුළුවන්. ඒ ඉක්මනින් ක්ෂණිකව ඒවගේම සමහර තියෙනවා අන්තර්ජාලය ගත්තොතින් එහෙම මේකේ හොඳ නැති පැතිකටකුත් තියෙනවා. ඒ වගේම මේකේ හොඳ නැති පැතිකට වගේම මේකේ ගොඩාක්ම හොඳ පැතිකටින් ප්‍රයෝජන ගන්න කට්ටිය ඉතාමත් වැඩි. අපි මීළඟට සම්බන්ධ කරගන්නේ අචල ලක්මිනි මැදයාල යෞවන සමාජයේ නියෝජනය කරමින් තමයි අපි සමගින් අද දවසේදී අචල සම්බන්ධ වෙන්නේ. අචල, ඔබෙන් අහන්නට කැමති දේ, ඔබ යෞවන සමාජයක සමාජිකාවක්, විශේෂයෙන්ම මේ තරුණ පිරිස සහ වැඩිහිටි පිරිස අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීමේදී සහයෝගීතාවයක් නිර්මාණය කරගනිද්දී යෞවන සමාජය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා කියලා අපි හිතනවා. දැන් ඔබේ යෞවන සමාජයේ මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ? ඔව්, මෑත කාලයේදී අපි පෙබ්‍රවාරි 14 වෙනිදා අඟනුකොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බින්කම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා 14 වෙනිදා කියන්නේ ආදරවන්තයන්ගේ දවස. නමුත් අපි එදා අපේ යෞවන සමාජයේ සියලුම සමාජික සමාජිකාවන් එකතු වෙලා එයාලට දවල් දාණය දීලා ඊට පස්සේ හවස යාලගේ ගොඩ කාලෙකට පස්සේනේ හැමෝම එකතු වුණේ. ඒ නිසා යාලගේ හිතට සතුටක් එකතු කරන්න හැමෝම 60 දශකයේ ගීත ගායනා කරලා යාලට විනෝදාස්වාදය ලබා දුන්නා. ඒක ලොකු අවස්ථාවක් වුණා කියලා ඔබ හිතනවා? ඔව්, අනිවාර්යයෙන්ම. හොඳයි, බොහොම ස්තුතියි ආචල. රවින්දු මදුෂ්‍යාන් අපි එක් කර ගන්නවා. දැන් විශේෂයෙන්ම තරුණයින් විදියට අපේ රට තුල සාමය ගොඩනගා ගන්නට අපට තිබෙන වගකීම ඔබ මොන විදියටද තේරුම් අරගෙන තිබෙන්නේ? ඇත්තටම කිව්වොත් තරුණයන් විදියට තරුණයන් තමයි රටේ අනාගතය. ඔවුන් කරන ක්‍රියාකාරකම් අනුව තමයි රටක් ගොඩනැගෙන්නේ. ඔවුන් හොඳ පැත්තට කටයුතු කරොත් රටත් හොඳ පැත්තටයයි, ඔවුන් නරක පැත්තට ගියොත් රටත් නරක පැත්තටයයි. තරුණයන්ගේ ආකල්ප මත සහ ඔවුන්ගේ සිතීම් සහ ඔවුන් ජීවත් වෙන වටපිටාව අනුව ඔවුන්ට ඔවුන්ගේ ආකල්ප දියුණු කරගනිමින් රට ගොඩනගා ගැනීමට ලොකු පිටුවහලක් වෙයි කියලා මම හිතනවා. දැන් ඔබට තිබෙන වගකීම ඒ වෙනුවෙන් ඔබ ඉටු කරනවා කියලාත් ඔබට හිතෙනවද? මම හිතනවා ඒ වගකීම මම ඉටු කරනවා කියලා. බොහොම ස්තුතියි. අපි අද දවසේදී ඔබ හමුවන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ තරුණයන්ගේ අදහස් වලට ඉඩකඩ ලබා දෙන සැබෑ හඬ වැඩසටහන වෙත. මේ සමග තවත් බොහෝ පිරිසක් එක් වෙලා ඉන්නවා මේ මොහොතේ. අපි කැමති ඔවුන්ටත් අවස්ථාවක් ලබා දෙන්න තමන්ගේ අදහස් පළ කරන්නට. අපි ඔබේ නම සඳහන් කරමින් ඔබේ අදහස ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ගොඩක් ස්තුතියි. මම අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයෙන් සශිනි තත්සරණි. ඇත්තටම අපි ජීවත් වෙන මේ පුංචි ශ්‍රී ලංකාව මීට වඩා ගොඩක් දියුණු රටක් වෙලා තියෙන තිබ්බා. මිනිස්සු තුල සාමය වගේම සංහිඳියාව මීට වඩා තිබ්බනා. ඒ කියන්නේ මිනිස්සු ජංගම දුරකථනවලට ඒ වගේ දේවල් වලට අද ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකින්ද මිනිස්සුන්ට මානසික ඒකාග්‍රතාවයක් නැති වෙලා ගිහින් තියෙනවා. ඒකින්ද මිනිස්සුන්ට ඉක්මනට කේන්ති යනවා. ඒ කියන්නේ පොඩි දෙයකටත් තක් ගාලා තරහ යනවා වගේ සිද්ධි ඇති වෙනවා. ඒකින්ද මං හිතන්නේ මිනිස්සු පන්සලකට ගිහිල්ලා ටිකක් භාවනා කරලා ඒ වගේ දේවල් කරනව නම් මිනිස්සු ටිකක් මිනිස්සු අතර මීට වඩා මානසික ඒකාග්‍රතාවය තියෙන තිබ්බා කියලා මං හිතනවා. බොහොම ස්තුතියි. අපි ඔබේ අදහසට ගරු කරනවා. අපි තවත් කෙනෙකුට ආරාධනා කරනවා. ඔව්, බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. මම දිනචිකා ප්‍රසාදිනි, තලා ප්‍රදේශයෙන් මෙතනට සහභාගී වෙන්නේ. මම හිතන විදියට තවම ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව සංවර්ධනය වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම තවම මිනිසුන් තුළ අන්තර් පුද්ගල සමානතා සංවර්ධනය වෙලා නැහැ. ඒ විදියට සාමය වගේම සහෝදරත්වය සංහිඳියාව ගොඩ නැගුණොත් තැන අනිවාර්යයෙන්ම සංවර්ධනය ගොඩ නැගෙනවා. එවිට ශ්‍රී ලංකාව සුන්දර රටක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි අද දවසේත් කෙටි විරාමයක් ලබා ගන්නවා සැබෑ හඬ තුලින්. ඉන් අනතුරුව විරාමයෙන් අනතුරුව යලිත් සැබෑ හඬ සමගින් එක්වන්නට ඔබට ආරාධනා කරනවා. ඔබ මේ සවන් දෙන්නේ විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ගෙන එන සැබෑ හඬ වැඩසටහනටයි. මෙම වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම මේ වේලාවට රුහුණු සේවයෙන් ඔබට සවන් දෙන්න පුළුවන්. යොවුන් අපි එක්වෙමු.
අපි අදහස් සාකච්ඡා කරමු. අපේ අත්දැකීම් බෙදා ගනිමින් අපේ සැබෑ හඬ නංවමු. විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා සැබෑ හඬ. විවිධත්වයට ගරු කරන සමාජයක් උදෙසා සැබෑ හඬ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්. නතුර ලිතෙක්වන්න සැබෑහට සමගින් අදවසේදී සැබෑහට උබයත ගෙනෙන්නේ හම්බන්තොට දෙස්වක්කේ අඟුණු කොළ පැලස ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අදහස් වලට ඉඩ කඩ ලබා දෙමින්. විරමයට මත්තේ නිතම් වැදගත්තු අපේ සමාජයේ වඩත් ඉහල තැනකට ඔසවා තැබී හැකි අදහස් වලට අපි සවන් දුන්නා. විරමින් අනතුරුව යළිත් අපි එක්කර ගන්නවා මෙත්මි නවෝද්‍යා. මෙත්මිකෙන් විමසන්නට කැමති මිනිසුන් එකිනෙකා තේරුම් ගන්න අපිට තියෙන අවස්ථා වර්තමානයේ අහිමි වෙලා කියලා මේ විරාමයට පෙර කියවුණා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යක පැත්තක, කාර්යබහුලත්වයේ තවත් පැත්තක ඒ වගේ අවස්ථා කියලා කියනවා. දැන් ඔබත් හිතනවද ඇත්තටම මේ එකිනෙකා තේරුම් ගන්නට අපිට තිබෙන අවස්ථා අහිමි වෙලා තිබෙන්නේ කියලා? ඔව්, ඇත්තටම වර්තමානයේ එකිනෙකා තේරුම් ගන්න අපිට හම් වෙන අවස්ථා ගොඩක් අඩුයි. මොකද අර කිව්වා වගේම කාර්යබහුල ජීවිතය සහ දියුණු තාක්ෂණය රටක් විදියට ඉස්සරහට යන අපිට දියුණු තාක්ෂණයක් අනිවාර්යෙන්ම ඕන. ඒ වුණාට තාක්ෂණයට ඇබ්බැහි වුණොතින් ඕනම කෙනෙක් නරක පැත්තට ඇබ්බැහි වෙනවා වැඩි. අපි gedara වුණත් අම්මා තාත්තා වැඩට යනවා, දරුවෝ gedara ඉන්නව නම් එහෙම කවුරුවත් බලාගන්න කෙනෙක් වගේ නැත්තම් එයා එක්ක ෆෝන් එක කම්පියුටර් එකට ඇබ්බැහි වෙලා කටයුතු කරන වෙලාව වැඩි. එතකොට ගෙදරින් එළියට ඇවිල්ලා සමාජ වෙන දේවල් දැනගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. යූත් එක විදියට ශ්‍රී ලංකා යූත් එකෙන් සමහර වෙලාවට මාසික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා, නායකත්ව කඳවුරු වගේ දේවල්. ඒ වගේ දේවල් වලට සහභාගී වෙනකොට අපිට එකිනෙකා තේරුම් ගන්න, අවබෝධය ලබා ගන්න, සහයෝගීත්වය වර්ධනය කරගන්න ලැබෙන අවස්ථා වැඩි. වර්තමානයේ අර කියනා වූ කාර්යබහුලත්වය වගේ දේවල් නිසා ඒ අවස්ථා ඇත්තටම ගොඩක් අඩු වෙලා තියෙනවා. මම සෝති දිනෙත් නිම්සර්, අපි ඔබෙන් අහන්නේ වර්තමානයේ හැම කෙනෙක්ම තරුණ තරුණියන් විශේෂයෙන්ම පාවිච්චි කරන සමාජ මාධ්‍ය කොහොමද අපිට භාවිතයට ගන්න පුළුවන් අපේ රටේ සාමය ස්ථාපිත කිරීමේ කාර්ය සඳහා? ඇත්තටම සමාජ මාධ්‍ය දාලය ගැන කතා කරන්න ගත්තට පස්සේ ඒකේ තියෙනවා දැන් පැති දෙකක් තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පුළුවන් දැන් අපිට දැන් රටක් තුළ සිදුවන කටයුතු, ඒ කියන්නේ අනතුරු වෙන ඒවා සියලුම දේවල් ක්ෂණික, ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියන පුංචි රටේ එහා ගොනේ ඉඳලා මෙහා ගොනේ ඉන්න කෙනෙක්ට එහා ගොනේ ඉන්න ඒ දේ වුණත් දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා තාක්ෂණිකයෙන් සමාජ මාධ්‍ය දාලා නිසා. මේ ඒක සමාජ මාධ්‍ය දාලා ඒ කියන්නේ අපි තරුණයන් විදියට අවභාවිතා කරන්නේ නැතුව ඒක නිසි ලෙස, ඒ කියන්නේ යහපත් දෙයට භාවිතා කරනවා නම් ඒකෙන් රටට හොදක් කරන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. අමන්දා ඉඳුමිනි, අපි එක්කරගන්නේ අඟුරු කළ පැලස්ස යෞවන සමාජය නියෝජනය කරමින්. අමන්දා, ඔබ විරාමයට මත් වෙනොත් ඉතා හොඳ අදහස් සමුදායක් අප සමගින් සඳහන් කළා අපේ රට වඩාත් හොඳ තැනකට ගෙන යාම සඳහා. දැන් ගැටුමක් පිළිබඳව කතා කරද්දී බොහෝ විට දෙපාර්ශ්වයක් අතර ඇතිවන ගැටුම් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒවා විසඳගන්න ගොඩාක් අවස්ථා වෙනත් විකල්ප තියෙනවා කියලත් අපි මේ සාකච්ඡාවන් තුළ සාකච්ඡා වෙනවා. ඒ විකල්ප අවස්ථා පිළිබඳව අවබෝධයක් නැතිකමත් අපේ සමාජයට ගැටලුවක් වෙලා තිබෙනවද මේ ගැටුම් निराකරණයේදී? ඔව්, ගැටලුවක් ඇතිවන්නට ගැටලුව වලට කියන්නේ ගැටලුවක් ඇතිවන්නට විවිධ හේතුන් තියෙනවා. ඒ සමාජයේ සිටින පුද්ගලයන් එය හඳුනන්නේ නැතිව වැඩියෙන් ගැටලුව වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතිනවා දැනට. මං හිතන්නේ නූගත් මිනිසුන් අතර මේ ඉතා ප්‍රචලිතව පවතිනවා. දැන් මෙතෙන්දී දැන් සාමාන්‍ය ස්වරූපයක්නේ ගැටුමක් ඇති වෙනවා කියන එක, ඒක අදහස් අතින් වෙන්න පුළුවන්, වෙනත් කාරණා නිසා වෙන්නට පුළුවන්. එහෙම තැනකදී සාකච්ඡාව පිළිබඳව සහයෝගී එක තැනකට පැමිණීමක් පිළිබඳව අපේ රටේ උදවිය කල්පනා කරනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ගොඩක් වෙලාවට එහෙම වෙනවා. ඒ සමහර තැන්වලදී සමාජයේ සිටින මිනිසුන්ගෙන් එහෙම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මං හිතනවා ඒ විදිහට. දැන් වඩාත් හොඳ සාමකාමී මේ ගැටුමක් ඇති වුණත් ඒ හොඳින් විසඳා ගන්න අපිට මොනවද කරන්න පුළුවන්?
සමහර තැන්වල මං කියන්නේ ආචාර ධර්ම පද්ධති ගොඩක් වෙලාවට හැමතැනම තියෙනවා. ඒ විදිහට ඒ ඔස්සේ අනුගමනය කරොත් ගොඩක් දුරට අපිට ගැටුම් පාලනය කරගන්න පුළුවන්. බොමසෝති අපි එක්කර ගන්නවා කවිස ජනිත් විරාමයෙන් අනතුරුව. ඔබෙන් අහන්නටත් කැමතියි, දැන් පහුගිය කාලය අපිට බොහොම අභියෝගාත්මක කාලයක් වුණා. එක පැත්තකින් කොවිඩ් වසංගතයට අපි හැමෝම මුහුණ දුන්නා. මේ වසංගත තත්ත්වයන් අභියෝගවලට මුහුණ දීමේ තත්ත්වයන්ම සමාජයක් යහපත් තැනකට නිර්මාණය කරනවා කියලා කියනවා. දැන් මේ කොවිඩ් වසංගතයේ පැවතුණු අවධියේදී අපට එකතු වෙලා කටයුතු කරන්න අවස්ථා ලැබුණා, ඒවා අපි ප්‍රයෝජනයට ගත්තා කියලා ඔබ හිතනවාද? ඔව්, ඇත්තෙන්ම මම හිතනවා එම අවස්ථා අපි නිවැරදිව ප්‍රයෝජනයට ගත්තා කියලා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කොවිඩ් වසංගතය නිසා මේ මිය යෑමට පවා ලක් වුණා. ඒ අයට මුදල් ආධාර පවා ලබා දුන්න කියලා මම දැනුවත්. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට එකමුතු වෙලා වසංගතයක් තිබුණත් රටේ අනිත් පැත්තෙන් ගත්තොතින් ඒ කියන්නේ මේ අවස්ථාවේදී කන්න බොන්න පවා අපහසු අයට හාල් පොල් පවා අරන් ගිහිල්ලා නගරවල තියාගෙන බෙදුවා. අපිත් ඒවට සම්බන්ධ වුණා. ඇත්තෙන්ම කියනව නම් මේ අවස්ථාවේදී අපි බ්‍රෝම ප්‍රයෝජන ගත්තා මේ සම්බන්ධයෙන්. ඔව්, එවැනි අවස්ථා නිර්මාණය වීම රටක එකිනෙකාගේ දුක පිළිබඳව සහ වේදනයන් පිළිබඳව සංවේදීතාවය පිළිබඳ අවබෝධයක් ඇතිවීම කොච්චර වැදගත් වෙනවද රටක අනාගතයට? ඒක ගත්තොතින් නම් මේ අපිට එහෙම කරනකොට මේ අනිත් අයගේ අදහස් හා මේවා මේ තේරුම් ගැනීම ඉතාමත් පහසුයි. එතකොට මේ සමාජයේ මිනිස්සු විවිධාකාරයි, විවිධ අදහස් මත දරනවා. ඒ වගේම මේ ඒ අයගෙත් තියෙන එක එක සිතුම් පැතුම්, ඒක නිසාවෙන් මේ වගේ අවස්ථාවට සම්බන්ධ වීම තුළින් මොවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම ඉතාමත් පහසුයි. හොඳයි, බොහොම ස්තුතියි. අච්චලා ලක්මිනී අපි එක්කර ගන්නවා මැදයාල යවුන් සමාජය නියෝජනය කරමින් අපි එක්කර ගන්න. දැන් මේ රටක සහෝදරත්වය එකමුතුකම ගොඩනැගීමේදී අපි කළ යුතු වන්නේ කුමක්ද? ඉතාම ඈත කාලයේදීත් අපි ගම් මට්ටමින් ළමා සමාජ, යෞවන සමාජ හරහා විවිධ වැඩසටහන් කරා. ඉදිරියටත් අපි දැනට වැඩසටහන් කරන්න හුඟක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ අතරට ගොඩක් ගම්වල ඉන්නවා හුඟක් දක්ෂතා තිබුණත් ඒ දක්ෂතා එළියට එන්නේ නැහැ ඒ ළමයින්ගෙන්. අපි යෞවන සමාජයක් විදියට ඒ ළමයින්ගේ දක්ෂතා සැඟවුණු කුසලතා එළියට අරගෙන එයාලව ඒ මාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යාම තමයි අපේ කියන්නේ මූලිකම අරමුණ. බොමිසෝති අපි එක්කරගන්නේ අද දවසේදී සැබෑ හඬ වෙත රවින්දු මදුෂාන් අඟුරුකොළ පැලස ප්‍රදේශයේ තරුණ තරුණියන් නියෝජනය කරමින් ඔබ සමග ගෙනෙන සැබෑ හඬ වැඩසටහනේ අවසන් ආරාධිතයා විදියට ඔබේ අදහස, ඔබේ යෝජනාව කුමක්ද? සහෝදරත්වයේ පිරුණු බොහොම සුන්දර රටක් වෙනුවෙන් මොන වගේ බලාපොරොත්තුවක්ද ඔබට තිබෙන්නේ? සහෝදරත්වයේ පිරුණු සුන්දර රටක් වෙනුවෙන් එකිනෙකා, ඒ කියන්නේ බාල මහලු වයස් ભેදයකින් තොරව උස්මිටිකම් නොතකා වැඩිමල්, ඒ කියන්නේ තරුණයන්, ඒ කියන්නේ අයියලා මල්ලිලා එහෙම නැතුව ඔක්කොම එකම විදියට, එක සහෝදර විදියට, එක පවුලේ අය විදියට ඔක්කොම එක ගමනක් ගියොත් මං හිතනවා රටක් විදියට අපිට හොඳ තැනකට යන්න පුළුවන් කියලා. දැන් මේ විවිධ ජන වර්ග ජීවත් වෙන රටක් විදියට අපි එතර වෙන්න නම් මේ තිබෙන අර්බුද වලින්, ආර්ථික ගැටලු වලින් අපි මේ සියලු ජන වර්ගයන් එකතු වෙච්ච රටක් විදියට කොහොමද හිතන්නට ඕන? ජන වර්ග කියලා ඇත්තටම බෙදුවොත් මං හිතනවා දියුණු වෙන්න නම් ලැබෙන්නේ නැහැ. ඔක්කොම බෞද්ධ, මුස්ලිම්, බර්ග කිසි දෙයක් ඕනේ නැහැ. ඔක්කොම එක ජන වර්ගයක්, ඔක්කොම එක කට්ටිය විදියට සියලුම ශ්‍රී ලාංකිකයන් විදියට හිතලා සියලු දෙනාගේම තාක්ෂණික අදහස් අනිත් සියලු අදහස් එකතු කරගෙන අපි දියුණු වුණොත් අපේ ආර්ථිකය, අපේ රට තවත් සුන්දර කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි, බොහොම ස්තුතියි රවින්දු අප සමගින් අදහස් පළ කළේ. අද දවසේදී අපි සැබෑ හඬ නිමාවට පත් කරන්න සූදානම් වන්නේ හම්බන්තොට අඟුලුකොළ පැලස ප්‍රදේශයේ තරුණ තරුණියන් නියෝජනය කරමින් අද දවසේ සැබෑ හඬ සමගින් එක්ුණා මෙත්මි නවෝද්‍යා, දිනෙත් නිම්සර, අමන්දා ඉඳුමිනි, කවිෂ ජනිත්, අචල ලක්මිනි සමගින් රවින්දු මදුෂාන්. ඒ හැම දිනාටම අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔවුන්ගේ අදහස් එක් කරන්නට එකතු වීම පිළිබඳව.
අද දවසෙත් සැබෑ හඬ නිමාවේදී ඔබට යොමු වෙන පැනයයි මේ. කිසියම් ප්‍රදේශයක සාමය හා සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන වැඩසටහන් දෙකක් යෝජනා කරන්න. කිසියම් ප්‍රදේශයක සාමය හා සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන වැඩසටහන් දෙකක් යෝජනා කරන්න. මේ පැනයට පිළිතුරු සමග වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් සහ අලංකාර නිර්මාණයක් එවන්න. මේ ලිපිණයට නිෂ්පාදක සැබෑ හඬ, තැපැල් පෙට්ටිය අංක 4, කඹුරුපිටිය මාතර. නිෂ්පාදක සැබෑ හඬ, තැපැල් පෙට්ටිය අංක 4, කඹුරුපිටිය මාතර. අපි අද දවසේත් සැබෑ හඬ නිමාවටපත් කරන්න මත්තෙන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුලුකොළ පැලස ප්‍රදේශයේ තරුණ තරුණියන් සමග ඔබ වෙත ගෙන සැබෑ හඬ ඔබ වෙත ගෙනීමේදී අපිට සංවිධාන සහයෝගය ලබා දුන්නා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ උපසභාපති, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ සභාපති චමිත් සෙනාර් ඉන්දුනිල් සමග, අඟුලුකොළ පැලස යෞවන සමාජයේ සමාජික සුදේෂ් දිල්ෂාන්. අපි ගෞරවයෙන් ඔවුන් සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේත් සැබෑ හඬ ඔබ වෙත ගෙනීමේදී සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නා තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ පුහුණුකරු මොහමඩ් නස්රේන් මහතා. සැබෑ හඬ වැඩසටහන අධ්‍යක්ෂණය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජයනන්ද කදුරුපුගුණ මහතා. සැබෑ හඬ වැඩසටහනේ නිෂ්පාදන සම්බන්ධීකරණය තාර්කා සෙව්වන්දි කරුණාරත්න, කේශවන්නී කල්පනී, ගයාන් බුද්ධික මදුශංක, මදුෂී ඉමේෂි ප්‍රදර්ශනී සමගින් නුවන් පුෂ්පකුමාර. රුණු සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමිත් කරුණාරත්න. සැබෑ හඬ පටිගත කිරීම රුවන් ප්‍රසන්න හේවා විධාන. සැබෑ හඬ වැඩසටහන් මාලාවේ වැඩසටහන් සංකල්පය පිටපත සහ නිෂ්පාදන උපදේශකත්වය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක්ගේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. සැබෑ හඬ වැඩසටහන් මාලාව නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම අජිත් වසන්ත ඇපා. තවත් නිර්මාණශීලී නැවුම් වැඩසටහන් මාලාවක් සමගින් එක්වීමේ අපේක්ෂාවෙන් අපි අදට සැබෑ හඬ මෙම වැඩසටහන් මාලාවෙන් සමුගන්නවා. සාමය, සෞභාග්‍ය, සහෝදරත්වයේ සපිරුණු සුන්දර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට ඔබ අප සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. සැබෑ හඬ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමයි.